මාපිටිගම වැද්දාවල ඓතිහාසික පුරාණ රාජමහා විහාරාධීශවර පිරිවෙන් ගුරු විද්‍යාලයේහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අති ගෞරවනීය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන මා සහෝදර හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. අද දින මේ ධම් සභා මණ්ඩපයේ කැඳවන්නට ආරාධනා කරන්නට යෙදුණු සංවිධායක මණ්ඩලයේ පින්වතුනි, සතර පෙරුවේ දායක කාරකාදීනි, ධර්ම ශ්‍රවණාබිලාසීව මේ අවස්ථාවට සහභාගී වී සිටින සත්පුරුෂ කාරුණික පින්වතුනි, පින්වතියනි, ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අමා දර්ශනයට අනුව ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන පින්වන්ත වෙලා. පින්නතුනේ, අපි ඔක්කොම බෞද්ධයෝ අවසාන මුඛ්‍ය පරමාර්ථය කරගෙන ඉන්නේ මේ සංසාර දුක් සහිත ගමන නවත්තලා නිර්වාණය ලබා ගැනීම තෙක් වීර්ය කරන එක. ඒක තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය. හැබැයි එතෙන්ට යන්නේ කොහොමද කියලා අපි මේ ජීවිතයේ හුරු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නෙ නැහැ. නාකි වෙනකම් කෙලි දෙලෙන්, සෙල්ලක්කාරකමින්, රාගිකව, කෙලස් බරව වින්දනය කරන්නට තියෙන මේ විශ්වයේහි බොහෝ වින්දනීය අවස්ථාවන් අපි අනුගමනය කරනවා, වින්දිනවා. ඒකල හැන්දෑ කාලේ ඇස් පේනවා අඩු වෙන, ස්නායු වැඩ කරනවා අඩු වෙන, හැඟීම් දැනීම් දැනෙනවා අඩු වෙන, අතපය වාරු නැතිව හැකිලීම් වෙන කාලෙට ඕම් පටන් ගන්නවා පුතා පින් කුසල් රැස් කරන්න කියලා කාලයක්. එතකොට පැරදිලා පුතා ජීවිතේ සරු කාලේ නිමා වෙලා ගිහින් නාකි කනාටු පොල් ගහකට පොහොර කොච්චර දැම්මත් පුතා ආය සරුසාර පළදාවක් කාලයේ ඉක්ම ගියක පොල් ගහකින් අපිට ලබන්න බෑ. ඒ වගේම තමයි පැහුණු ගොයමට තෙල් පොහොර ගැහුවට අපිට ආයේ ඒකෙන් වැඩක් ගන්න, ඒ ව්‍යය කරන මුදලෙන් වැඩක් ගන්න හැකියාවක් නැහැ. නාකි වෙලා දි รา පත් වෙච්ච ශරීරයකට ආයු වර්ණ සැප බල ප්‍රඥා දෙන්න ඕට්ටු වුණාට ඒක ආය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පින්නතුනේ, ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනන්නේ හොදට දැනෙන, හැඟෙන, අවබෝධ වෙන, වැඩ කරන්නට පුළුවන් වයසේදී අපි ධර්මයට නැඹුරුව ධර්මඥානය වැඩි දියුණු කරගෙන ඒ ධර්මචර්යාවන්හි හැසිරෙන්න වීරිය කරන්න ඕන. ඒක තමයි බෞද්ධයෙකු හැටියට කළ යුත්තේ. මං දැන් අර මල්ලි කෙනෙක් පත්තරයක් ගෙනල්ලා දුන්නා නුවර පැත්තේ අච්චු ගහන. ඒ පත්තරේ මුල් පිටුව බලනකොට අපේ වෛද්‍යවරයෙක් ලියලා තිබුණා, සිංහල බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිකයන් නොවන බව ඉස්ලාම් බැතිමතුන්ට පෙන්වා දෙන්න ඕන කියලා. මං හිතන්නේ ඒක තිබ්බේ ඉස්ලාම් බැතිමතුන්ට නෙවෙයි, ගෑනිට මිනිහා පෙන්නවා නම් මිත්‍යා දෘෂ්ටිකයක් නොවන බව, මිනිහට ගෑණි පෙන්නවා නම් මිත්‍යා දෘෂ්ටිකයක් නොවන බව, ඒ අඹු සැමියෝ දෙන්නා මිත්‍යා දෘෂ්ටික නොවනවා නම් දරුවෝ තේරුම් ගන්නවා මිත්‍යා දෘෂ්ටික නොවන මාර්ග. අපේ මේ මහා සමාජය ඇතුලේ වැඩිහිටියෝ කියන අය, උගත්තු කියන අය, වැදගත්තු කියන අය, පාලකයෝ කියන අය මිත්‍යා දෘෂ්ටික ගමනක යමින් බාල පරම්පරාවට කියනවා මිත්‍යා දෘෂ්ටික නොවන ගමනක යන්නලු. කොල්ලෝ දාන්න ගමන අර පෙන්නන ගමනම තමයි කක්කුටු න්‍යායනේ. ඒ හින්දා ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දරන් දෙන ඔවා වැද්දන් කියන බණමෙනි. අනුන්ට අවවාද කරන්න ඉස්සරලා තමන් සුදුසු ගුණධර්ම වල නොපිහිටීම වැද්දන් විසින් සත්තු මරන්න එපා කියනවා වාගේ පුහු කාරණාවක්. එහෙනම් අපි අපේ ජීවිත නිර්මාණය කරන්න ඕනේ. ලෝකයේ දිහා බලාගෙන ලෝකේ හදාගෙන අපි යන්න නෙමෙයි, අපි හැදිලා ලෝකෙට යන්න ඕනේ. ඉස්සර වෙලා තමන්ගේ නුවණේ පරිද්දෙන් ජීවිතේ නිර්මාණය කරගන්න ඕනේ. මම මේ දේශනා කරනු ලබන ධර්මානුශාසනාව මේ ඉන්න ඔක්කොටම එක විදිහටම තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. මෙතන ඉන්නවා නම් දහසක් 2000ක් ඒ අයට එක එක පුජ්‍යලයාට අනුව තමයි තේරෙන්නේ. නානත්ත කායා නානත්ත සංඥා. පුජ්‍යලයන්ගේ ශරීර විවිධයි. විවිධ වූ ශරීරවලට දැනෙන හැඟෙන විදියත් විවිධයි. ඒක තමයි සාමාන්‍ය ලෝකේ මේ ජීව ලෝකේ සත්ව ලෝකේ ස්වභාවය. ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ බුදු වදන. එනිසා අවබෝධයෙන් අහගෙන ඉන්න ඔබට තේරෙන ප්‍රමාණය මම හැමෝටම තේරෙන්න කියන උත්සාහ කරනවා. ඒ තේරෙන දේ ඔබ ක්‍රියාත්මක කරන්නකෝ. ඔබට තේරෙන දේ ඔබ ක්‍රියාවට නම්වන්න. බණ ඇහුවාට පින්නොතුනේ ශෝක් බණ කියලා කියනවා. අහවල් හාමුදුරුවෝ බණක් කිව්වා ඉතාම හොඳයි. අහවල් හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා ඉතාම හොඳයි. එක එක හාමුදුරුවරු ඇවිල්ලා ධර්ම දේශනා පවත්වනවා ඉතා හොඳයි කියලා කියනවා. කොයි හාමුදුරුවෝ දේශනා කරුන් ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තමයි මිත්‍යා දෘෂ්ටික නොවන ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලා අතරත් ඉන්නවා පුතා ඇතම් මිත්‍යා දෘෂ්ටික ගති තියෙන ඇත්තෝ. ඔය ලංකාවේ බුදුහාඳුරෝ ඉපදුනේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ලංකාවේ ඔය අපි ඉන්න පළාතේ හබරණ දිහාලු පුතා. බුදුනේ හරියලු. අනෝමා ගංග තියෙන්නේ එහෙලු. නේරංජාව එහෙලු තියෙන්නේ. සප්තපර්ණී ගල්ගුහා ඔහෙලු තියෙන්නේ. ලංකාවෙලු. බලන් මේ ලංකා ඉතිහාසයේ, ඉන්දීය ඉතිහාසයේ, ලෝක ඉතිහාසයේ මේ සියසින් දකින්නට තියෙන ඉන්දියානු සමාජයේ දකින්නට තියෙන නෂ්ඨාවශේෂ ඒ වගේම බෞද්ධ දර්ශනය මෙතෙක් කල් අපි අහපු දැකපු විඳපු ඒ සියල්ලම පැත්තකට විසි කරලා අලුතෙන් පොතුත් අච්චු ගහලා මිත්‍යා දෘෂ්ටිකයෝ රැලක් නිර්මාණය කරමින් ලෝකය වැරදි පැත්තකට, ජන විඥානයේ වැරදි පැත්තකට, බෞද්ධයා වැරදි පැත්තකට යොමු කරන පාපතර ගති ලක්ෂණක් තියෙනවා මේ සමාජෙම. භික්ෂුන් වහන්සේලා හැටියට ඉන්න හින්දා අපි ඔක්කොම හාමුදුරුවරු හැටියට තමයි ගණන් ගන්න. නමුදු ක්‍රියාකාරකම් වල තියෙන ස්වභාවය අනුව ඒ අතරේද මිත්‍යා දෘෂ්ටිකයන් වෙසෙන බව හොඳට පේන්න තියෙනවා. ඒ නිසා ගිහිවත් පැවිදිවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේම අපි යහපත් වූ ගමනක් යන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී අමා දර්ශනයේ ප්‍රයෝජනයට ගනිමින් සත්පුරුෂ නිර්වාණාභිමුඛ බාල පරම්පරාවක් නිර්මාණය කරන්න වෙහෙසිය යුතුය. වැඩිහිටියෝ කුලදෙටුවෝ හැටියට අපි ඒ වගකීම දරන්න ඕනේ. ඒ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕනේ. මරණයට මත්තෙන් ඒ සඳහා ගන්නා උත්සාහයක එක් අවස්ථාවක් මේ ඔබ වින්දනය කරන්න. ඒ නිසා අද මේ ධර්මානුශාසනාව මාපිටිගම වැද්දාවල සහ අවට ප්‍රදේශයේ සියලු ගම්වල ගම්වැසියෝ පුරවැසියෝ රටවැසියෝ වන මානවයෝ වන අපි හැම දෙනාටම ඵලදායි ප්‍රයෝජනවත් යමක් මම එකතු කරනවා. මේ සන්දයා කාලේ ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබේ ධනය වියදම් කරලා සිදු කරනු ලබන මේ මහඟු පුණ්‍ය ක්‍රියාවෙන් ඔබට ලැබෙන්නට ඕන ලොකු ලාභයක්. අපි හරි පෙරේතයිනේ පුතා නේ. මේ සමාජයේ මිනිස්සු හරි පෙරේතයි. මේ මෙවුන්දලා ඉන්නවා නේද? පුදුම පෙරේතකමක් තියෙන. මොනවටද? මොනවටද පෙරේත? ලාභ වලට හරි පෙරේතයි. ලාභ වලට පෙරේතයි. කවුරු හරි කැමතිද පාඩු වෙනවට? කවුරුවත් කැමති නැහැ. ලාභ වෙනවට කැමති. එතකොට පාඩු වෙනවට අකමැති, ලාභ වෙනවට කැමති කියන සමාජයේ පාඩුවක් වුණොත් මේ මිනිහට කම්පනයක් ඇති වෙනවනේ. කඩා වැටෙනවනේ. දුක හිතෙනවනේ. වේදනාවටපත් වෙනවනේ. ගැටෙන්න පටන් ගන්නවනේ. ඒ නිසා බුදුහාඳුරුවෝ අනුදැන වදාලේ ලාභ අලාභ දෙකම විය හැකි. ඒ නිසාවෙන් මධ්‍යස්ථව ඉන්න කියලා කිව්වා. එතකොට සැලෙන්න, ගැටෙන්න. ඔය අෂ්ටලෝක ධර්මය හරි වැදගත් එකක්. අවබෝධයෙන් පින්නතුනි දකින්න ඕනේ උතුම් අංග 8ක් තමයි අෂ්ටලෝක ධර්මය. සමස්ත ලෝකයටම පොදු ධර්මතා මේවා. හැම සතෙකුටම පොදු ධර්මතා. ජීවයට පොදු ධර්මතා. ලාභ අලාභ, අයස යස, නින්දා ප්‍රශංසා, සැප දුක. ඒක තමයි ස්වභාවය. අපි ඕවෙන් හතරකට කැමති, හතරකට කැමති නැහැ නේද? ලාභ වලට කැමති, පාඩු වලට කැමති නැහැ. සැපයට කැමති, දුකට කැමති නැහැ. යසසට කැමති, ආයසට කැමති නැහැ. ප්‍රශංසාවට කැමති, නින්දාවට කැමති නැහැ. නමුත් හතරම ඔබ අකමැති වුණාට ඒ හතරත් විඳින්න වෙනවා ජීවිත ගමනේදී. ඒ වින්දනය කරන්න වෙන වෙලාවට පුතා කෝපාවිෂ්ඨ වෙලා ගැටිලා සියද විනාශා ගන්න අවස්ථා අපි දකින්නේ. ආරවුල් කරගන්න, මිනි මරා ගන්න, එනකොටා ගන්න, මතභේද හදා ගන්න අවස්ථා අපි දකිනවා මේ සමාජයේ. ඒ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ නොසැලී පෞරුෂයකින් මධ්‍යස්ථ මිනිසෙකු ලෙස ගමන් කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සම්බුද්ධ ධර්ම මාර්ගයේ හැසිරෙන්නට ඔබට නැනනුවන පසක් කරමින් මේ ධර්මානුශාසනාව තුලින් ලැබෙනවා ඒකාන්ත වශයෙන් ලැබෙන ලාභ පහක්. අද හම්බෙනවා ලාභ පහක්. මං ලැබෙන්න සලස්සනවා. අද නම් පාඩු නෑ හැබැයි. ලාභයි. මොනවාද ලාභ? අසුතං සුනාති, සුතං පරියෝදපේති, කංකං විතරති, දිට්ඨි මුජුං කරෝති, චිත්ත මස්ස පසීදති කියලා ලාභ පහක් හම්බෙනවා. අසුතං සුනාති නොයසුවෙව් අහන්න හම්බෙනවා. මං අද කියනවා මා පිටිගම වැද්දාවල මෙවුන්දලාට සංසාරෙට හබු නැති අලුත් එව්වා. එතකොට අලුත් මිනිහෙක් වෙලා එළියට ගියා. මේ පූජනීය පරිසරයට ඇතුල් වුණු ඔබ ඒ පූජනීය පරිසරයෙන් එළියට යන්නේ ආවට වඩා බුද්ධියෙන් වැඩි මිනිහෙක් කරලා. ආවට වඩා සීලයෙන් ගුණයෙන් වැඩුණු කෙනෙක් වෙලා එළියට යන්න පුළුවන්. හැබැයි හිත හොඳින් පිරිසිදුව නුවණින් සුණාත ධාරේත දෙකම කරගත්තොත් එහා පැත්තට ගිහිල්ලා චරාත ධම්මෝ හැසිරෙන්නත් පුළුවන්. එඳ අවබෝධයෙන් දරාගෙන මේ ධර්මය හොඳින් අහලා හොඳින් දරාගෙන ඒ අනුව හැසිරෙන්නට ඔබට අලුත් යමක් ඉගෙන ගන්න වාසනාව ලැබෙනවා. සුතම් පරියෝදපේති භාගෙට දන්නේම සම්පූර්ණ වෙනවා. අපි භාගෙටනේ පුතා මේ ලෝකේ දන්නේ. පරිපූර්ණද? නෑ. මේ බණ කියන මමත් බණහන ඔබත් සියලු දෙනාම පරිපූර්ණ නැහැ. විවිධ වූ අඩුපාඩුකම් තියෙනවා. ත්‍රිපිටකය කියලා කියන්නේ මහා සාගරයේ තරම් අගක් මුලක් හොයන්නට බැරි තරම් ගැඹුරු දර්ශනයක්. ඒ ගැඹුරු දර්ශනයෙන් මන් දන්න ප්‍රමාණය මගින් ඇහුවොත් එහෙම මහා සාගරයේ මුහුදේ මේම කෙස් ගහ කොබලා ඒක උඩට ගත්තාම ඒකේ එල්ලිලා තියෙන වතුර ටික තියෙන්නේ. ආන් ඒ වගේ චුට්ටක් තමයි දන්නේ. නොදන්න කොටස පුතා අර මහා සාගරේ වාගේ. ඒ තරම් අනන්ත වූ ධර්ම කාරණාවන් සමුදායකින් යුතු දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය. මගේ පන්සලේ ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. අද උදේ කොළඹ ගාමට් ෆැක්ටරි එකකින් මට ත්‍රිපිටකය පූජා කෙරුවා. රුපියල් 92000යි ත්‍රිපිටකයට. දැන් මට හිතේ හැටියට බලන්න තියෙනවා බණ පොත්. ධර්ම කාරණා. ඒ ළමයි සංසාර පුරුද්දක් ඇති කරගෙන ඇවිල්ලා ජීවිත ගමනේ අවස්ථාවක් ලැබිච්ච ගමන් මහා කුසලයක් කරගත්තා. චූටි එකක් නෙමෙයි. පරම්පරා ගණනාවක්ම නිතර අලුත් වෙන පුණ්‍ය කර්මයක්. නිතරම අලුත් වෙනවා පුතා ඒ පින්කම. ඒ පොතක් කියවන වාරයක් ගානේ එහි ඇති ධර්ම කාරණාවන් මතකයටගෙන සාමාන්‍ය ලෝකයේ භාවිතා කරන වාරයක් ගානේ පින් සිද්ධ වෙන උතුම් මහා කුසලයක් තමයි ඒ අත්තෝ සිද්ධ කළේ ධර්ම පරිස්කාර පූජාව අටමහා කුසල් වලට අන්තර්ගත වෙන මහ පින්කමක් හැටියට. අපි ධර්මඥානය පුළුල් කරගෙන ඔබ ළඟට ඇවිල්ලා ඔබේ ධර්මඥානය පුළුල් කරන්නට ඔබ භාගෙට දන්නා දේවල් පරිපූර්ණ කරන්නට මම මහන්සි ගන්නවා. ඉස්සර ගොනෙකුට කරත්ත බඳින්නේ. කරත්ත බඳින ගොනෙකුට ගැල් කරුවෙක් හපුතලේ තියෙන්නේ කොහෙද? ඈ හපුතලේ තියෙන්නේ? ඔව් හපුතලේ තියෙන්නේ මහා ගිරි දුර්ග කඳු සහිත පරිසරය. ඒ හපුතලේ කඳ ඒ කාලේ ගැල් කරුවෝ බඩු අරන් යන්න පාවිච්චි කරුවේ හරක් බැඳපු ගොන් කරත්ත. මේ ගොන් කරත්තේ කඳු මුදුනට අදිනකොට ගොනා පුදුම දුකක් විඳිනවා. සංසාරේ කරපු කර්මයකට ගොනා ඒ පාපේ ගෙව්වත් ගැල් කරුවා මිනිසකු නිසා අර ගොනා විඳින දුක මේ ගැල් කරුවාට වාව ගන්න බෑ. උඹ පෙර සංසාරේ මට ණය වෙලා ඉඳලා ඒක ගෙව්වත් මම මිනිහෙක්. මම පුතා හරකට කතා කරන්නේ ගෙදර සමාජිකයෙකුට වාගේ. මගේ පුතා මම අපච්චි. ඔය දුක නිමාගෙන උඹ මේ ගිරි දුර්ගයේ නිමා කරපන්. එහෙනම් සැනසියන් කියලා දරුවෙකු නලවන අම්මා කෙනෙකු නැලවිලි ගීතයකින් දරුවා සනහන්නේ යම්සේද ගැල් අදින ගොනාව සනසන්න ගැල් කරුවා කියනවා තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පෞකල ගොනෝ දෙපං අපුතල් යනවා. පව් කළ ගොනු ඇදපං අපුතල් යනවා. කාර්ද කියලා තියෙන්නේ එතකොට ගොනාට. කවුද? ගැල් කරුවා. මොනවටද? ගොනා විඳින දුක තුනී කරලා ගොනාගේ හිතේ සතුටක් ඇති කරලා ගතේ වේදනාවත් හිතේ වේදනාවත් අමතක කරවලා ස්වභාවික ගමනෙන් කන්ද නිමා කරන්නට ගොනාට දිරියක් මානසික ශක්තියක් ගොඩනගා ගන්න තමයි මේ කවිය පාවිච්චි කරලා තියෙන්නේ. ගොනාට කවිය තේරුන්නේ මේ කවිය තේරුණාද ගොනාට? කවිය තේරුනේ නැහැ. ගොනාට දැනුණා හඬ රස විතරක් මිහිර විතරක් දැනුණා. ඒ මිහිරට කන් දීගෙන ගොනාගේ අඩියේ ස්වභාවයට මේක කියලා තියෙන්නේ. කන්දක් අදිනකොට ගොනාට දුවන්න බෑනේ පුතා. තැන්නක යන වේගෙන් යන්න බෑනේ. කන්ද අදින්නේ හීන් සීරුවේ. ඒ හීන් සීරුවේ අදින රිද්මය තමයි අර කවියේ තියෙන රිද්මය. එතකොට ඇහුම්කන් දීගෙන යන්න පුළුවන්. ඒ කාලේ ගැමියෝ හරි විශාරදයි, බහුශ්‍රොතයි. අද වාගේ පඬිත උපාධි නැතුවාට, රාජකීය උපාධි නැතුවාට මේ ලංකාවේ ලෝකයේ දෙන ඔය ආචාර්ය මහාචාර්ය උපාධි නැතුවාට ඒ ගැමියා ඉස්කෝලේකට වැස්සකටවත් නොගියාට ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ ආකල්ප, ඔවුන්ගේ කුසලතා පරිසරයත් එක්ක ගැටිලා ලබාගෙන වර්තමානයේ මහාචාර්යවරුන්ට වඩා විස්මය දනවන නිර්මාණය කරපු උත්තමයෝ මේ රටේ හිටි. ඒ තරම් පරම්පරාවෙන් පරම්පරාවට පුතා ඔවුන්ගේ ආකල්පමය ගුණයන් වර්ධනය කරගෙන ඒ ආකල්ප තුලින් දැනුමයි කුසලතායි දෙක හදාගෙන ප්‍රබුද්ධ ජාතියක් අපේ රටේ නිර්මාණය වෙලා හිටියා. ඒ නිසා මේ නිර්මිත මානවයා විසින් ඒ කියපු ජන කවියේ ගොනාව සනසන ගමන් අර්ථය ගැලේ සහායකයෝ පිටිපස්සෙන් එනවා අඩ කොට තියන්න, ගොනාට සලකන්න, හාම් පුතාට සලකන්න, බඩු පටවන්න, බඩු බාන්න සහායකයෝ පිටිපස්සෙන් එනවා. ඒ සහායකයන්ගේ ආධ්‍යාත්මීය දැනුම සංවර්ධනය කරන්න ලොකු බණක් කියනවා පුතා මේ කවිය ඇතුලේ. මේ ඉන්න කවුරුවත් ඒ කවිය ඇතුලේ තියෙන බණ අහලා නැහැ නේ. ඔයාලා කවිය අහලා තියෙනවා, හැබැයි කවිය ඇහුවට බාගෙට අහලා තියෙන්නේ. බාගෙට දන්නවා කියලා මං කිව්වේ ඒ හින්දා. අර ගොනා වගේමයි. ඔයාලගේ තව වෙනසක් නැහැ. ඇයි හම්දුනේම කිව්වේ? ඇයිද ඔයාලා සද්ද විතරනේ අහලා තියෙන්නේ. ඔය කවියේ හඬ විතරයි අහලා තියෙන්නේ. කවියේ අර්ථය විඳලා නැහැ. කවිය කියන්නේ කර්ම ශක්තිය පිළිබඳව පුතා. කර්ම සංකල්පය පිළිබඳව. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා. පෙර සංසාර භව ගමනේදී අපි කරන ලද කුසල අකුසල ශක්තියත් මේ භවයේදී උපතේ ඉඳලා මේ දක්වා කරගෙන ආපු කුසල අකුසල ශක්තියත් දෙක එකට එකතු වෙලා අපිව අනාගතයට අරන් යනවා. අනාගතයට දක්වනවා. කර්මානුරූපවනේ අපේ මේ ගමන නේද? කර්මානුරූප ඔබ කරන කියන හිතන පතන දේට අනුව තමයි ඔබේ හෙට දවස නිර්මාණය වෙන්නේ. ඔබට ජීවත් වෙන්න ඕනෑ කියලා හිතුනොත් ජීවත් වෙන්න පුළුවන්. මැරෙන්න ඕනෑ කියලා හිතලා ඒකට උපක්‍රම භාවිතා කරුවොත් මැරෙන්න පුළුවන්. නේ? ඔබට යම්කිසි ආවේගශීලී ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඒ පහළ වෙන ක්ෂණික ආවේග චිත්තයන් මත ක්‍රියාත්මක වුණොත් එහෙම උදා වෙන ගැටලුවට අනුව ඔබට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. සමහරට ඔබට රෝහල් ගත වෙන්න වෙනවා. ඔබ සමාජයේ ගැරහීමකට පාත්‍ර වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිව නිර්මාණය කරන්න පුතා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයීත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. චේතනාවට අනුව අපි හිත කය වචනය කියන තුන්දොර වෙහෙසවා රැස් කරනු ලබන කුසල අකුසල ශක්තිය තමයි අපේ මේ ජීවන ගමන සරු කරන්නේද නිසරු කරන්නේද. සරුසාර ක්‍රියාවන් ඔස්සේ සරු කරන ජීවිතය නිසරු ක්‍රියා ඔස්සේ ඊටාම ප්‍රාථමික හීන දීන පරාජිත මිනිහෙක් කරන්න හේතු වෙනවා. එහෙනම් ඔබ බාගෙට දන්නේ ලෝකය ගැන කවිය දෙසේමයි. දක්කන ගමන් අපි අනාගතයට දක්කන ගමන් බැඳලාලු ඉන්නේ කොහෙද? කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා. වද දිදී දක්කනවලු අපිව බැඳගෙන. මොනවාගෙන්ද බැඳලා තියෙන්නේ? වල මොනවෙන්ද බැඳලා තියෙන්නේ? බැඳලා නේද ඉන්නේ? බැඳලත් නැද්ද? එක්කෙනෙක් බැඳලා නැහැ වෙන්න ඇති. එකක් බැඳලා නැහැ එහෙමද? එකක් බැඳලා නැහැ එක්කෙනෙක් බැඳලා නැහැ. ඇත්තම කතාවත් ඒකමයි. එකක් බැඳලත් නැහැ එක්කෙනෙක් බැඳලත් නැහනේ. නෑ හඳුන්නේ මං නම් එකයි බැඳලා ඉන්නේ එක්කෙනයි බැඳලා ඉන්නේ. නෑ ඔබ එහෙම හිතුවට ඒක නෙමෙයි ඇත්ත. ඔබ ගොඩක් බැඳලා. මොන වගේද? කෙලෙස් රැහැම් පටවලින් මේ කෙලෙස කර ලෝකයෙහි විවිධ රූපවල සහ විවිධ වස්තුවල අපි බැඳලා. ඒවා වටේ කැරකෙනවා අපි. බැඳලා ඉන්න ඉඳා අත මිදිලා යන්න බෑනේ. අර බැඳීම වටේ තමයි කැරකෙන්න වෙන්නේ. කසාදයක් බැඳලා පස්සේ ගෑණි වටේනේ කැරකෙන්නේ. ඒ ගෑණිගේ දුර ප්‍රමාණයට ඈත කැරකෙන්න ගියොත් එහෙම එන්නෙපැයි කැරකිලා බලන්න. කැරකිලා ආපු හැටි දීගේ ඉවරයි. තමන් වටේ කැරකෙන ගමන් වෙන එකක් වටේත් කැරකෙන්න ගියොත් එහෙම දීගේ ඉවරයි. එහෙනම් අර බැඳීම වටේ පමණයි කැරකීම පුතා. එයින් එහා යන්න බෑ. එකක බැඳිලා කැරකෙන්න පටන් ගත්තාම පුතා කටු කැලේ හින්දා තව කටු පඳුරු වල පැටලෙනවා. පැටලෙන්න කටු හින්දා ඇනෙනවා. ඇනෙන්න රිදෙනවා. රිදෙන්න දුක හිතෙනවා. ඒක තමයි බෞද්ධ දර්ශනයේ උගන්වන දුක්ඛ සත්‍ය පුතා. කෙලෙස් සහිත කටු වනයේ ඇවිදින්ද සත්වයාට උපදින්නේ දුකමයි. ඒක තමයි ඇත්ත. අපිට පුතා තේරෙන්නේ නැත්තේ ඒකමයි. මේ කෙලෙස් සහිත ලෝකේ ඔබට පේන්නේ සැප වාගේ. මෝඩයාට සැප වාගේ පේන්නේ. අර ගොනාට වාගේම මම එකයි කිව්වේ. ගොනා හඬවින්දා වගේම ඔබත් හඬ විඳිනවා. මේ අර්ථ දැක්කද? මේ කර්මානුරූප භාවය දැක්කද? ඔය කවි දැකලා නැහැ. එහෙම දුක් විඳ විඳ යන්න තියෙන ගමන දැක්කාම ගමනේ ඉමක් වුණා පේන්නේ නැහනේ. ගමන දුරයි. ආ මග කෙටි යා යුතු මග දුරයි සියෙන් නුවණැසින් තරණය කළ යුතුයි. ආමග කෙටි. යන්න තියෙන සංසාර ගමන පුතා දුරයි. ඒ දුර සසර ගමන දුක් විඳ විඳ යන්න තියෙන්නේ අනේක විද. ඒක දැක්කහම බඩපපුව දාලා යනවලු පුතා. ඒ හින්දා පව්කල ගොනෝ ගැල්කරුවා කියනවා පව්කල ගොනෝ. පව්කල මිනිසුනේ දැම්වත් ඇස්සරලා බලලා ඒ දැනෙන දුක් සහිත ලෝකයෙන් අත මිදිලා සැපසේ සදාකාලික සැපසේ සැනසීමටපත් වෙන්න කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්සාමරණං වීරිය කරන්නලු. කුසල් වඩමින් අකුසල් දුරලමින් चित्त दामने जीविते निर्माणे करान एकर्तमा वीर्य करान मैं काई की आप बागेट दान्नी ए बागेट दान्ना एवा पूर्ण करला इगन गांडे नितर 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 बानहांडोन एतोट धर्मज्ञाने पहल वेनो खाम खाम वितरती सैक दूर वेनो सैक नैति वेला आयानो ඔක්කොම සැකෙන්නේ ඉන්නේ නේද? මේ ඉන්න ඔක්කොටම සැක නැද්ද? සැකයි. කා ගැනද? මොනවා ගැනද? එකක් නෙමෙයි නේද අප්පච්චි? ඔක්කොම ගැන සැක අප්පා. ගෑනිට මිනිහා සැකයි, මිනිහට ගෑනි සැකයි. දෙමව්පියන්ට දරුවෝ ගැන සැකයි, දරුවන්ට දෙමව්පියෝ ගැන සැකයි. දැන් අනිද්දා සිස්සත් එළියනවා මේක මොනවා කරයිද කුලප්පු වෙලා ගෑනු දුවලා පුදුම ගෑනු කුලප්පුවක් නේ බලන් තියෙන්නේ ඔව් ගෑනු කුලප්පුව පිරිමි අබමල් රේණුවකට ගණන් ගන්න නෑ ගෑනු පිරිමිව ගණන් ගන්න ලබන ආත්මේ මෙදා ගෑණියෙක්වත් වෙලා ඉපදුනා ලබන ආත්මේ ඕන්දලා උපදින්නේ පුතා තිරිසන් ලෝකය නෑ නැත්තේ නෙමෙයි ඔව් මම කියන්නේ බොරු නම් නායක හඳුරු ඉන්නවා පන්සලේ ලබන පොයේ දවසේ කම්ම විභංග සූත්‍රයේ විස්තර කරලා දෙන්න කියන්නේ ඥානියක් වෙලා ඉපදුනේ පිරිමියෙක් වෙන්න බැරුව ඇයි මෙදාපාර මං උඩපයින් උඩපැනිලේ හැටියට හාමුදුරුවනේ ලබන භවයේදී මට මොකක් වෙයිද එතකොට හාමුදුරුව පෙන්නලා දෙයි තෝ උපදින්නේ මෙදා මෙහෙම ලබන භවයේ නම් උඹට මේකත් නැහැ. මනුලොව ඉපදුනොත් උඹ අංග විකලයි. මනුලොව ඉපදුනොත් අංග විකලයි. මනුලොව ඉපදුනොත් මන්ද බුද්ධිකයි. තිරච්ඡානගත ලෝකයට වැටුනොත් අර සත්තු විඳින දුක් උඹට උරුමයි කියලා හාඳුරුව පෙන්නලා දෙයි. එහින්දා තමන් පුතා පමණ ඉක්මවා උඩපයින්න ඕනේ සාමාන්‍ය චාම් සරල කෙනෙක් හැටියට දරුවන්ට දැනුම ආකල්ප කුසලතා දෙන්න මහන්සි ගන්න. ඔය පොඩි එකාට දැන් උගන්වන්න ඕන ශිෂ්‍යත්ව පාස් වෙන්න නෙවෙයි. ඒ ළමයාගේ ශරීර සෞඛ්‍ය කායික මානසික වශයෙන් නිරෝගී එකක් කරලා තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න පුළුවන් වෙන විදියට ආගමට දහමට සංස්කෘතියට ජාතියට ආදරය කරන විදියට පරිසරයේ තියෙන ස්වභාවිකත්වයේ තේරුම් ගන්නා විදියට මානවීය වස්තුවක් කරන එකයි කල යුත්තේ. එව්වා ඔක්කොම පැත්තකට විසිකා මෙවුන්දලා කොල්ලාට දැනුම එකතු කරන්න අරන් දුවනවා. උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සේ තරකා එක්ක ඔට්ටු වෙවි. අනේ අර කොල්ලාට කණ්ඩ නෑ, බොණ්ඩ නෑ, අඳින්න නෑ, පළඳින්න නෑ, සෙල්ලම් කරන්න නෑ, නාන්න නෑ. උගේ නිදහස සම්පූර්ණම විනාශ කරපු වෛරක්කාරයෙක් වාගේ එකෙක් තමයි හදන්නේ. ගිය සැරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිල්ලා ප්‍රතිඵල කියනවලු ළමයි ටික කොහොම තියාගෙන. ගුරු මණ්ඩලයයි දෙමව්පිය ඔක්කොමලා හිටියලු. එක ළමෙක් පේල් වෙලාලු. ඒ ළමයාගේ ලකුණු ටික කියලා ඉවර වෙලා ඒ ළමයාගේ දෙමව්පිය දිහත් බලලා ළමයා දිහත් බලලා විදුහල්පතිවරයා මේ දරුවා අසමත් කියලා තියෙනවා. පොඩි එකා එකපාරටම ගැස්සිලා නැගිට්ටලු. නැගිටලා කිව්වලු අපේ අම්මට හොඳ වැඩේ කියලා. ඌ හිතාගෙන ඉඳලා තියන්නේ අම්මට මොකක් hali වාසියක් ලබා ගන්න මාව මරන්නේ. අම්මට මොකක් හරි වුමනාවකට මාව මරන්නේ කියන හැඟීමෙන් ඉඳලා තියෙන්නේ කොල්ලා. නැගිටපු ගමන් කිව්වලු අපේ අම්මට හොඳ වැඩේ කියලා. කොයි වෙලේ හරි අම්මට හොඳ වැඩක් තමයි උන් කරන්නේත්. ඇයි? ළමයිගේ පුංචි කාලේ මානසිකත්වයේ තලාපු ගමන් පුතා ඒ ළමයා වැඩෙන්න ආදරේ නැති, කීකරු නැති, දඩබ්බර ගති වලින් යුතු ලෝකයකට සේන්දු වෙනවා. හොඳට හිතලා බලන්න අපි පොඩි කාලේ දෙමව්පියෝ අපි පස්සේ එලෝ එලෝ තලතලා ඉගෙන ගනියව් කියලා තඩි ගැහුවේ නෑනේ. හේනටත් අරන් ගියා, කුඹුරටත් අරන් ගියා, වැවටත් අරන් ගියා, ඇලටත් අරන් ගියා, දොලටත් අරන් ගියා. අපි බටු කොල්ලෝ වී බුසලත් අම්බලා ඉවරලා ගෝනි උර දෙකට දාලා වී භාගයක් මගේ ඔළුවේ තියෙනවා, වී භාගයක් අයියාගේ ඔළුවේ තියෙනවා. අපි කිලෝමීටර 5-6ක් මෝලකට පයින් අරන් යන්න ඕන. බුට් සයිකලයක්වත් නැහැ, කැලෑ මැද්දේ. ඒක අරගෙන ගිහිල්ලා කොටලා හාල් ටික ආය උර වලට දාගෙන ඔළුවේ තියාගෙන ගෙදර ගේන්න ඕන. වැවට යන්න ඕන. ඇලට දොලට යන්න ඕන, නා ගන්න ඕන. ලිඳට යන්න ඕනේ, වතුර ගේන්න ඕනේ, කැලේට යන්න ඕනේ, දර කඩන්න ඕනේ, වෙලට යන්න ඕනේ, හරක් ගේන්න ඕනේ, හාන්න ඕනේ, පෝරු ගන්න ඕනේ, කොළපා ගන්න ඕනේ. මේවා ඔක්කොමත් එක්කන් ගැටිලා අධ්‍යාපනෙත් ලැබුවා. දැන් අපිට එන ගහලාද තියෙන්නේ? ඈ? එහෙම ඉගෙන ගත්තයි කියලා දැන් අපිට එන ගහලාද තියෙන්නේ? ලෝකේ දිනලා නැද්ද? ලෝකේ දිනලා තියෙන්නේ. ලෝකේ ජයගෙන තියෙන්නේ. මාගෙත් එක්කම් පන්ති තුනේ ABC පන්ති තුනේ 100 ගාණක් ළමයි හිටියා. 90%ක්ම රාජ්‍ය සේවකයෝ පුතා. මාත් රාජ්‍ය සේවකෙක් මං ඉල්ලාසුණා. මට දෙකම කරන්න බැරි හින්දා පින්න තුනේ අනිත් දරුවෝ රාජ්‍ය සේවකයෝ. වැටිච්ච අය කීප දෙනා පෞද්ගලික ආයතනවල සහ ගොවිතැන්පත් කරගෙන ව්‍යාපාර කටයුතු කරන එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා. ඊටාම ශ්‍රේෂ්ඨ ගමනක් යනවා. කුඩුකාරයෝ නැහැ, බේබද්දෝ නැහැ, සල්ලාලයෝ නැහැ. හැබැයි පුතා ටියුෂන් ඇරියේ නැහැ, ශිෂ්‍යත්ව පන්ති ඇරියේ නැහැ. ඉස්කෝලෙන් ඉගෙන ගත්ත දේ අර කැලෑවේ අපි ඉගෙන ගත්තේ. ගුරුවරයාගේ ආభాසය. පෙළපොත් අපිට තිබුණේ නැහැ. පොඩි කාලේ අපිට පෙළපොත් තිබුණෙත් නැහැ. අයියන්ඩිලා අක්කන්ඩිලා පාවිච්චි කරපු පරණ පොත් කෑලි හම්බෙන්නේ මුල් පාඩම් ටිකම නෑ, ගැලවිලා ගිහින්. ගුරුවරයා කියලා දීපු දේ පමණයි. ඒ තරම් අපි සමාජයේ පින්නතුනේ යමක් කමක් ගුරුවරුන්ගේ ආభాසය ලැබමින් ඉගෙන ගත්තා. දෙමව්පියන්ට කීකරුව දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්තා. සමාජයේ ජීවත් වෙන වපසරිය ඇතුලේ පින්නතුනේ ඒ සියල්ල ලබාගෙන ජීවිතය වින්දනය කරන්නට පුළුවන් මානුෂීය මට්ටමේ අත්දැකීම් ලැබුවා. එහෙනම් මිනිස්කමට ගැලපෙන්න ජීවිතේ හදාගන්න පුළුවන් වුණා. වර්තමානයේ මොනවා ඉගෙනුවත්, විශ්වවිද්‍යාල කොච්චර තිබ්බත්, අධ්‍යාපන ආයතන කොච්චර තිබ්බත්, රජයේ පාසල් තියෙනවා, රජයේ නොවන පෞද්ගලික පාසල් තියෙනවා, ජාතික පාසල් තියෙනවා. මේ සියලු පාසල් මැද්දේ ඒවට යනවාට වඩා ටියුෂන් තියෙනවා. මේ හැම එකකින්ම පින්නතුනි, මේ හැම එකකින්ම මිනිස්සු හැදිලා දින්නේ, තිරිසන්නු හැදිලා දින්නේ. බලන්නකො, මිනී මරණ, හොරකම් කරන, මංකොල්ලා කන, අල්ලස් ගන්න, දූෂණ කරන, වංචා කරන, කම්මැලි, කුසීත, පරාදිත ජාතියක් නිර්මාණය වෙලා ඉන්නේ. බිහි වෙන පරම්පරාවලින් කී දෙනෙක් හිරගෙවල්? ජනාධිපතිතුමා පෙරේදා මං අහගෙන කියනවා හිරගෙවල් ඉඩ මදි තරම් දැන් හිරකාරයෝලු. රටේ රජුරෝ කියන්නේ පුතා හිරගෙවල් මදි තරමට හිරකාරයෝ හැදිලාලු. ඇයි මේ? අධ්‍යාපනයේ තියෙන වැරද්ද කියලා තේරුම් ගනින්කෝ. ඈ, එතකොට අපි ඉගෙන ගත්ත කාලේ, ජනාධිපතිතුමා ඉගෙන ගත්ත කාලේ මතක් කරුවා නා ජනාධිපතිතුමාට ආය වෙනම ඕනද පුතා පාඩම් ඉගෙන ගන්න? ඕනේ නැහනේ. අධ්‍යාපන ඇමතියානම් ලපටි හින්දා මොලේ නැහැ කියමුකෝ. ජනාධිපතිතුමාට අත්දැකීම් තියෙන්න එපැයි. නා කියන්නේ ගොඩක් ඉන්නේ පාර්ලිමේන්තුවේ තල්ල පල්ලෙන් හං එල්ලෙනවා. රැලි වැටිලා. අවුරුදු 60 පැනලා 70යි 80යි. තවත් පෙරේත කොමට අරක අතහැරලා යන්නේ අංශ භාගේ හැදිලා බොලන් කට පැත්තකට ගිහිල්ලා ඒත් යනවනේ. ඒත් යනවා බොල බොල ගාන සද්දය ඇහෙන්නේ. රටට ආදරේට මේ වැඩ කරන්න, ජාතියට ආදරේට වැඩ කරන්න නෑ. ආත්මාර්ථකාමී පෙරේත කොමට මේකේ ඉතුරු ටිකත් කාලා මැරෙන්න ක්‍රමවේද හදන්න ඔට්ටු වෙන්නේ. එහෙම නැත්නම් රටට ආදරේ නම්, ජාතියට ආදරේ නම්, හෙටක් ගැන දකිනවා නම් නිර්මාණශීලී පරම්පරාවක් මේ සමාජය තුල ගොඩනගන්න දැක්මක් ඇති ක්‍රමවේද, මඟ පෙන්වීම්, සම්වර්ධන සැලසුම් නිර්මාණය වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා පුතා අපිට විශ්වාසය නැහැ. හැම වෙලාවෙම සැකෙන් ඉන්නේ. එකිනෙකා කෙරෙහි සැකෙන් ඉන්නේ. අනවබෝධයෙන් යන ගමනක් තියෙන. එහෙනම් විශ්වාසා පරමාඥාති ලෝකයේ තියෙන හොඳම නෑකම විශ්වාසයයි. ලාංකීය පරපුරක් හැටියට යන්නේ විශ්වාසය ගොඩනගන්න අපි වෙර වැඩි යුතුයි. බෞද්ධ පරම්පරාවක් ගොඩනගන්න අපි වීරිය වැඩි යුතුයි. නැත්තම් මේ ජීවන ගමනෙන් ඇති වැඩක් නෑ මිනිස්සු වුණාට. දිට්ඨි මුජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා පුතා බණ ඇව්වා. ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? වැරදි දැකීම. වැරදි දැකීම කියන්නේ මොකද්ද? මොකද්ද වැරදි දැකීම කියන්නේ? හමුකන ගලිගමුව රඹුක්කන පැත්තෙනුත් ඇවිල්ලා ඉන්නවා. හරි දේ වැරදි කියලා දකිනවා, වැරදි දේ හරි කියලා දකිනවා පුතා. ඒක තමයි වැරදි දැකීම කියන්නේ. හරි දේවල් දකින්නේ වැරදි කියලා, වැරදි දේවල් දකිනවා හරි කියලා. ඒකනේ මේ සමාජයේ තියෙන්නේ. ඕනෑ ගමන යන්නේ නැහැ, එපා ගමන් යනවා නේ. පන්සල් එන්නේ, ඉරිදාට දහම් පාසල් එන්නේ, ටියුෂන් යනවා නේද? ඉස්කෝලේ දිනවලට ඉස්කෝලේ යන්නේ, ටියුෂන් යනවා. උදේ පාන්දර නැගිටලා අම්මට තාත්තට උදව්වට උපකාරයට ඉන්න, අහතාට වෙනකම් බුදිනවා. එහෙම නේද ළමයි ඔයාලගේ ඉන්නේ? ඈ ඔයාලා හොඳ ළමා පරපුරක් හදලා ඉන්නවද? ඈ වැද්දාවල පරම්පරාවක් හදලා ඉන්නා නම් මේ ධර්මශාලාවේ පෙන්නන්නකො. එක කොල්ලෙක් අවුරුදු 15 16 17 18 19 වයසේ කොල්ලෙ පෙන්නන්නකො මේ වයස් කාණ්ඩවල. ඒ කියන්නේ කොල්ලෝ හම්බ වෙලාම නැද්ද ගෑනුන්ට? ඈ හම්බෙච්ච උන් ඌරෝ ආගේ හදුවද? මූකලම් වදින මට්ටමට. හොඳට බලන්නකො ගෑනුකමෙන් වැඩේ වෙලාද කියලා. ගෑනුකම අඳුරගෙන තියනවාද? මව්කම අඳුරගෙන තියනවාද? දරුවා ඉන්න ඕනෑ තැන කොතනද? දරුවෙක් පෙනී හිටින්න ඕනෑ තැන කොතනද? සභාවක රැඳෙන්න ඕනෑ කොහොමද? ඒක උගන්නලා නැන්නේ. මොකටද පුතා මේ මිනිස්සයා? ආගමක් නැති, දහමක් නැති, පන්සලක්, පල්ලියක්, කෝවිලක්, දේවාලයක් අඳුරන්නේ නැති ඒ මිනිස්යාගෙන් ඇති වැඩේ මොකද? අද මෙතෙන්ට පිටුපෑවා වාගේ තමා ඔබ ඔබේ ජීවිතයේ වය වෘද්ධ වෙනකොට, බැරි වෙනකොට ඔබටත් පිටුපාලා ඕකා යනවා යන්න. එදාට ඇඬුවට වැඩක් නැහැ. එදාට කම්පා වුණාට වැඩක් නැහැ. ඊට කලින් හදන්න ඕනේ පුතා, හුරු පුරුදු කරන්න ඕනේ. අවබෝධයෙන් යුක්තව ජීවිතේ තනන්න ඕනේ. කුළු හරකෙක් ගෙනල්ලා විය බැන්දොත් එහෙම මොනවා වෙයිද පුතා? නගුලත් නැහැ, නගුල අල්ලපු එකක් නැහැ. කුළු හරකෙකුට විය බැඳපු ගම. එහෙනම් කුළු හරකා හීලෑ කරන්න ඕනේ. චූටි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා අනිත් යහපත් සමාජ මට්ටමේ තියාගෙන ඒ අත්දැකීම් ලබන්න දිදී යහපත් ගමන පෙන්눔 කරලා දෙන්න ඕනේ. එතකොට තමයි පරම්පරාවෙන් පරම්පරාවට අපේ උරුමයන් ඉස්සරහට අරන් යන්න පුළුවන් හයිය හම්බෙන්නේ. ඍජු ගමන. අපි හොඳ නෑ කියන දේවල් දැන එව්වම කරනවා නේද? මොනවාද හොඳ නෑ කියන ඒවා? සත්තු මරන්න හොඳ නෑ, හොරකම් කරන්න හොඳ නෑ, කාමයේ වර්ධව හැසිරෙන්න හොඳ නෑ, බොරු කියන්න හොඳ නෑ, කේලම් කියන්න හොඳ නෑ, පරුස වචන හොඳ නෑ, හිස් වචන හොඳ නෑ, සම්පප්පලාප හොඳ නැහැ, අරක්කු බොන්න හොඳ නැහැ, සිගරට් බොන්න හොඳ නැහැ, බීඩි බොන්න හොඳ නැහැ, ගංජා බොන්න හොඳ නැහැ, තූල් කන්න හොඳ නැහැ, කුඩු වදින්න හොඳ නැහැ, තමන්ගේ ගෑණි ඉඳිද්දී අනුන්ගේ ගෑනු පස්සේ යන්න හොඳ නැහැ, තමන්ගේ මිනිහා ඉඳිද්දී අනුන්ගේ මිනිස්සු පස්සේ යන්න හොඳ නැහැ, බූරුවා ගහන්න හොඳ නැහැ, අල්ලස් ගන්න හොඳ නැහැ, මංකොල්ලා කන්න හොඳ නැහැ, අපචාරයන්හි යෙදෙන්න හොඳ නැහැ. ඔය අහලා තියෙනව නේද නෑ කියලා? දැන් ඕවා කරන්නෙම නෑ මේ වැද්දාවල අය. මාපිලිගම අය කරන්නෙම නෑ ඕවා. ඈ? රුවන් වැල්ලේ අත කරන්නෙම නෑ. කෑගලු දිස්ත්‍රික්කේ කරන්නෙම නෑ. සබරගම පළාතේ අය බෝසත් කරන්නෙම නෑ. තම තමන්ගේ හිත දන්නවා ඇති තමන් මොනවද කරන්නේ සහ නොකරන්නේ කියලා. කරන දේට අනුව තමා පුතා ප්‍රතිඵල හම්බෙන්නේ. එහෙනම් අවබෝධයෙන් යා යුතුයි. අවබෝධයෙන් යා යුතුයි. ජීවිතේ තනිය යුතුයි. උදාහරණයකට මම පෙන්වන්නද සියලුම කාන්තාවෝ බලන්නකො තමන්ගේ මිනිහා දිහා. මිනිහාගේ මූණ බලන්න හොම්මම. තෝල්පටවල් දෙක දිහා බලන් ඌගේ දැන් තේරෙනවද උගේ තොල් දිහා බැලුවහම කසාද බැඳලා ඉන්නේ ගොනෙද්ද මිනිහෙද්ද කියලා? අයි මම කර ගොනා කිව්ව හොම්බට ගිනි තියාගෙන තියෙන්නේ. අතේ සල්ලි කඩේට දීලා කඩෙන් සිගරට් එකක් අරන් තොල්පටවල් දෙක අස්සේ තියාගෙන ඒකට ගිනි තියලා දුම් ගහනවා. මොන කෙහෙල් කන ඉදවන්නද හොඳයි? මට කියන්නකො ඔය දුම් ගහන්නේ රුපියල් 60ක්ද කොහෙදලු? රුපියල් 60ක් අතින් වියදම් කරලා ධනෙ විනාශ කෙරුවා. ධනෙ විනාශ කරලා දෙමව්පියෝ දෙන්න හීන් කාලේ ඉඳලා තොල තෙමලා ලා උණු වතුරෙන් දෙපැත්තට පොඩි කරලා හදලා අතපත ගාලා රෝස පාට කරලා ඇදහැරලා නිර්මාණය කරපු ලස්සන පින්වන්ත මූණ මේක ගිනි තියනවනේ. මේක ගිනි තියනවා ඒ මූණට. මේක මොන තරම් මෝඩෙද්ද? මේක හොඳ නෑ කියලා තේරෙන්නේ නැද්ද? ඊට පස්සේ දුමාරයේ ඇතුළට ගිහිලා අර ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් ටික ඔක්කොම දාලා පිච්චිලා යනවනේ. විනාශ වෙලා යනවනේ. මේක ඇහැට පේන සංසිද්ධියක් නේ. නමුත් තවත් ඒකම කරනවා. දැන් ඔය මිනිහට තේරෙන්නේ නැද්ද? සිගරට් එකක් රුපියල් 60යි, දෙකකට 120යි. මේ 120 මං කඩේට දීලා හැන්දෑවට බිත්තර 6ක් ගන්නවා. බිත්තර 6ක්. බිරිඳටයි, දරු පැටවුන්ටයි, මටයි. බිරිඳත් නිරෝගී වෙනවා, දරුවොත් නිරෝගී වෙනවා, බිරිඳත් සතුටු වෙනවා, දරුවොත් සතුටු වෙනවා, තමනුත් සතුටු වෙනවා, ගෙදර ආර්ථිකෙත් පින්නතුනි පිරිමැහෙනවා. හැම පැත්තක්ම ගෞරවනීය විදියට අභිමානවත් විදියට සුරක්ෂිත කරන්න ඒ පුංචි මුදල වැය කරන්න තියෙද්දී මහා ලෙඩ ගොඩක් හදාගත්ත දුසිරිතට ඇබ්බැහි වෙච්චි මතු පරම්පරාවද වැරද්දට යොමු කරපු පෞකාරයේ කැඩියට මේ ගොම්මිනිහා යනවනේ. මං ඒකයි කිව්වේ කසාද බැඳලා ඉන්න එක මොන જાතියකෙද්ද කියලා බලන්න කියලා. ඔබටම තේරෙනවා ඇති මම බැඳලා ඉන්නේ ස්වාමීන් වහන්සේ ඒ જાති බස් එක තමයි. කොච්චර කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි පුතා ඒ අපායට වැටුණාට පස්සේ ඒකෙන් ගොඩ එන්න අමාරුයි. එහෙනම් ගොඩ එන්න ටිකක් උදව් කරන්න ඕන. ඒකට මඟ කියන්න ඕන. ඒකේ ආදීනෝ දැනෙන්න ඕන. හිතන්න ඕන. හිතන මට්ටමට ගොඩ නගන්න ඕන. අවබෝධයෙන් ඔබ ගැන බලන්න. ඔබ ගැන බලලා ඉවරලා ඔබ කරන කාර්යය හරිද වැරදිදයි තීරණය කරගෙන අතමිදුණු ගමනක් ජීවිතය තුල ගොඩනගා ගන්න මහන්සි ගන්න. ඒ සඳහා ධීරිය, ශක්තිය ඔබට තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ලැබේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනේ චිත්ත මාස්ස පසීදති. ඍජු දැක්මකින් බුද්ධියෙන්